පළමුව තමන් දෙසට හැරෙන්න කියන බුදු වදන ලංකාවේ ජනමාධ්‍යයට මතක් කර දෙන්න වෙලා. එහෙම කියන්න වෙලා තියෙන්නේ ජනමාධ්‍ය ජනමාධ්‍ය හැර අනෙක් සේරම දේවල් කරන හින්දායි. මේ නිසා වෙන්න ඕනේ ජනාධිපති අනුර දිසානායක මාතර රැස්වීමකදී ජනමාධ්‍යයට ජනමාධ්‍යයේ වගකීම මතක් කරලා දුන්නේ. ලංකාවේ මාධ්‍ය නාලිකා කීපයක් නිවුස් පැල කරන බවයි ජනාධිපතිවරයා කිව්වේ. ආණ්ඩුව සල්ලි අච්චුගසා යනුවෙන් පළ කරපු පුවතක් ඔහු උදාහරණයට ගත්තා. ප්‍රවෘත්තියකට මූලාශ්‍රයක් තියෙන්න ඕනේ. මූලාශ්‍රයක් නැත්තම් ඒක විශ්වාසනීය පුවතක් වෙන්නේ නැහැ. කොටිම්ම කිව්වොත් ප්‍රවෘත්තිය කියන්නේ හිතලුවක් නොවිය යුතු දෙයක්. හිතලා ලියන දෙයක් නිර්මාණයක් මිස ප්‍රවෘත්තියක් වෙන්නේ නැහැ. දේශපාලකයන් අතර අසමගිකම් වර්ධනය කරන්න, පක්ෂ අතර අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කරන්න, තවත් කෙනෙකුට මඩ ගහන්න, ආණ්ඩුවක් අමාරු අඩියකට දාන්න හිතලා ප්‍රවෘත්ති ලියන අවලස්සන සංස්කෘතියක් ලංකාවේ තියෙනවා. ජනාධිපති අනුර මාතරදී කියපු උදාහරණයට අනුව ආණ්ඩුව සල්ලි අච්චු ගසයි. ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවාද? ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවේ නැහැ කියයි යන ශීර්ෂ තුනම යටතේ එන පුවත් එකම නාලිකාවක නිර්මාණ ලෙස පළ වූවක්. මේ ප්‍රවෘත්ති තුනෙන් මූලාශ්‍රයක් තියෙන්නේ තුන්වැනි එකට විතරයි. ඒ සල්ලි අච්චු ගැසුවා යන ප්‍රවෘත්තිය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන නිසයි. එතනදී ආණ්ඩුව තමයි මූලාශ්‍රය. එනිසා අපි ජනතාවට කියන්නේ මූලාශ්‍රයක් නැති තොරතුරක් සපුරා සත්‍යයි විශ්වාස කරන්න එපා කියලයි. ඒත් එක්කම ජනමාධ්‍ය ආයතනවලට සහ ඒවායේ වැඩ කරන මාධ්‍යවේදීන්ට කිව යුත්තේ ඔබ මඩ මාධ්‍ය වෙනුවට මහජන සේවා මාධ්‍ය දෙසට හැරෙන්න කියන එකයි. ඒකෙන් මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවල ගෞරවය රැකෙනවා. ඒත් එක්කම ජනතාවට සත්‍ය තොරතුරු සන්නිවේදනය කරන්න ඔබ කැපවෙනවා කියන එකත් එමගින් ප්‍රතිමාන වෙනවා. ඔබ ලියන තොරතුරු සත්‍ය වුණොත් පමණයි වාර්තාකරණයේ නම් වූ ක්‍රියාවලිය සැබෑ සේවාවක් බවට පරිවර්තනය වෙන්නේ. හදවස වියමන විමලනාත් වීරරත්න.